සුභානි හර්ෂණී කියන්නේ අපේ සංගීත ක්ෂේත්‍රයේ අපි කවුරුත් ගොඩක් ආදරය කරන ජනප්‍රිය ගායන ශිල්පිනියක්. ඉතින් ඇය ඇගේ සංගීත ක්ෂේත්‍රයේ අලුත්ම තොරතුරු වගේම ඇගේ ආදරණීය පවුලේ අලුත්ම තොරතුරුත් පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී හරි අපූරු කතාවක් කියලා තිබුණා. ඉතින් ඇයෙහිදී කියලා තිබුණු ඒ අපූරු කතාව තමයි අපි ඔබ වෙත ගෙන එන්න හිතුවේ. සුභානි අපිට ඉස්සෙල්ලාම කියන්නකෝ, ඔයාගේ ආදරණීය සැමියා මාකෝ ඔයාට මුලින්ම මුණ ගැහෙන්නේ කොහේදීද? මාකෝ මට මුණ ගැහෙන්නේ මගේ කලා ජීවිතයත් එක්කමයි. මට මතක හැටියට මීට අවුරුදු 10කට විතර උඩදී තමයි අපි දෙන්න මුණ ගැහුනේ. ඒ වෙද්දි මාක් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ වැඩ කළා. ඉතින් ඒ නිසාම අපි පිටරට සංචාරවලට ගියා. ඒ සංචාරවලදී මියුසික් කළේ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම තමයි. ඉතින් ඒ ගිය ගමනේදී ඔහු මාත් එක්ක සාමාන්‍ය විදිහට කතා බහ කරලා හිටියා. හැබැයි ඉතින් ආපහු අපි ලංකාවට එන ගමනේදී ෆ්ලයිට් එකේදී අපි දෙන්න වාඩි වුණේ එකම ළඟ ආසනවල තමයි. ඉතින් එක ළඟ ඉදී අපි බොහෝ දේවල් කතා බහ කළා. සමහර විට ඉතින් එයා කලින් ඉඳන්ම මම ගැන දැනගෙන ඉන්න ඇති. හැබැයි ෆ්ලයිට් එකේදී නම් මාක් එකපාරටම මට ඔයා ගැන අදහසක් තියෙනවා, ඔයා මොකක්ද හිතන්නේ කියලා මගෙන් ඇහුවා. ඇත්තටම එකපාරට මෙහෙම යෝජනාවක් ගෙනාවාම සුභානිට මොකද හිතුනේ? ඇත්තටම මට හිතා ගන්නවත් බැරි වුණා. මම මුලදී නම් හිතුවේ ඒක විහිළුවක් කියලායි. මම මේ වගේ යෝජනාවක් කොහෙත්ම බලාපොරොත්තුනේ නැහැ. මාක් මොන වගේ කෙනෙක්ද කියලාවත් මම දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මට මුලදී හිතා ගන්නවත් බැරි වුණා. හැබැයි මාක් මට කිව්වේ මේක විහිළුවට ගෙනාපු යෝජනාවක් නෙමෙයි, මා විශ්වාස කරන්න කියලායි. ඒ නිසා යාට එකපාරටම අකමැති වෙන්න තරම් හේතුවක් මට තිබුණේ නැහැ. ඒ නිසා අපි බලමු කියලා තමයි මම කිව්වේ. ඒ කියන්නේ සුභානිගේ හිතෙත් මාක් ගැන පොඩි ආදරයක් කැමැත්තක් තිබුණා නේද? මෙහෙමයි අපි කීප දවසක්ම ඩුබායි රටේ හිටියා. ඒ ඉන්න දවස්වල මාත් එක්ක මාක් කීප වතාවක්ම කතා බහ කරලා තිබුණා. ඒ කතා කරද්දී මේ හොඳ කෙනෙක් කියලා මට හිතුණා. හැබැයි ඒ මුලදී දැනුණ දේ ආදරයක් කියලා නම් මම හිතුවේ නැහැ. හැබැයි ඉතින් ඒක ආදර යෝජනාවක් වේවි කියලාත් මම හිතුවේ නැහැ. ඉතින් මාක් යෝජනාව ගෙනාවට පස්සේ එකපාර මේ යෝජනාව ප්‍රතික්ෂේප කරන නම් මගේ හිත ඉඩ දුන්නේ නැහැ. ඉතින් මාකේ යෝජනාව ගෙනාවට පස්සේ සුභානි ඔහු ගැන හොයලා බැලුවද? ඔහු ගැන හොයන්න මම හැබැයි කාටවත් බාර දුන්නේ නම් නැහැ. මාක් එක්ක මම ටික කාලයක් ආශ්‍රය කළා. ඒ කාලේදී මාක්ව මගේ වැඩවලට එක්කරගෙන ගියා. ඔහු එක්ක ආශ්‍රය කරද්දී ඇත්තටම එයා ගොඩක් හොඳ කෙනෙක් කියලා මම තේරුම් ගත්තා. මට එයාගේ පවුලේ තරාතිරමවත් සල්ලි භාගය ගැනවත් හොයන්න අවශ්‍ය වුණේ නැහැ. මම බලාපොරොත්තු වුණේ හොඳ මිනිසෙක්ව. ඇත්තටම ඉතින් ඒ මිනිසයාව මට ලැබුණා. ඇත්තටම මාක්ට ආදරය කරන්න, එයා විවාහ කරගන්න ඔහු ළඟ තිබුණු ගතිගුණ මොනවද? මම බලාපොරොත්තු වුණේ මම කවදාහරි විවාහ වෙන කෙනා ටිකක් සැරපරුෂ කෙනෙක් වීම තමයි. ඒ වගේම මාව හොඳට තේරුම් ගන්න කෙනෙක් වෙන්නත් ඕනේ. ඉතින් මම මාක්ව ආශ්‍රය කරද්දී එයා ඇත්තටම හොඳ කෙනෙක් කියලා මම තේරුම් ගත්තා. මගේ ගම දංගල්ල, ඔහුගේ ගම නුවරඑළිය. හැබැයි මම මේ වෙද්දිත් පදිංචි වෙලා හිටියේ කොළඹ. මාක් හිටියෙත් කොළඹ තමයි. එයාගේ සංගීත වැඩ කටයුතු වලට පාසු වීම නිසාම කොළඹ නතර වෙලා හිටියා. මම මේ කාලේ බලාපොරොත්තු වුණේ මට වඩා ටිකක් සැරපරුෂ කෙනෙක් විවාහ කරගන්න තමයි. මම ගොඩක් වැඩ කරගත්තේ තනියමම තමයි. මම තනියම වාහනේ එලවගෙන හැමදේම තනියම කරගෙන හිටපු කෙනෙක්. ඉතින් ඒ නිසා මට ආදරයක් එක්ක මගේ හැමදේම බලා කියාගෙන හොඳ රැකවරණයක් දෙන්න පුළුවන් සැමියෙක් තමයි මම නිතරම වගේ බලාපොරොත්තු වුණේ. ඇත්තටම මාකෝ ආශ්‍රය කරන කාලෙදී ඒ මම බලාපොරොත්තු වුණ ආදරේ රැකවරණය මම ඔහුගෙන් දැක්කා. ඒ නිසා තමයි මමත් එයාට ආදරය කරන්න පටන් ගත්තේ. මේ සම්බන්ධය ගැන ගෙදරට කියද්දී ගෙදරින් ලැබුණු ප්‍රතිචාරය කොහොමද? ඒ වෙනකොට අපේ අම්මලත් මට සුදුසු කෙනෙක් හොයමිනුයි හිටියේ. ඉතින් මම මාක් ගැන අම්මට කියද්දී ඔයාට ගැලපෙනව නම් ප්‍රශ්නයක් නැහැ, හැබැයි කේන්ද්‍ර එහෙමත් ගැලපෙන්න ඕනි කියලා කිව්වා. මාක් කතෝලික කෙනෙක්. ඇත්තටම කිව්වොත් මාක්ට ඒ වෙදි කේන්ද්‍රයක් තිබුණේ නැහැ. ඉතින් අන්තිමේදී අපි එයා ඉපදුණු හොස්පිටල් එකට ගිහිල්ලා ඒ ලැබුණු උපන් වෙලාවත් අරගෙන ඒකට කේන්දරයක් හැදුවා. හැබැයි කේන්දර බලන්න කලින්ම මම මාක්ට කියලා තිබුණා, අපි පොඩි ළමයි නෙමෙයිනේ, ඉස්කෝලන කාලේ පොළඳ ආදරේ වගේ නෙමෙයි, අපි මේ අලුත් ජීවිතයකට මුහුණ දෙන්නයි ලෑස්ති වෙන්නේ කියලා. ඒ නිසා අපි හරිම දේ තීරණය කරගන්න ඕනේ කියලාත් මම කිව්වා. කේන්දර හොඳටම ගැලපෙන්නේ නැතිව නොගැලපීම් තිබුණොත් අමාරු වෙනුණත් මම ඔයාගෙන් අයින් වෙනවා කියලා මාක්ට මම කියලායි තිබුණේ. ඊට පස්සේ අපි ඒ කේන්දර දෙක බැලුවා. හැබැයි ඉතින් අන්තිමේදී අපේම වෙලාවට ඒ කේන්දර දෙකේ ගැටලුවක් තිබුණේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි විවාහ වුණා. ඔබලා විවාහ වුණේ කොයි කාලෙදද? අපි විවාහ වුණේ 2011 අවුරුද්දේ අප්‍රේල් 27 වෙනිදා. කොහොමදත් මම ටිකක් වෙනස් චරිතයක්. මම මේ ක්ෂේත්‍රයට ආවේ 2000 අවුරුද්දේදී. ඉතින් එතනින්දල මම සල්ලි හම්බ කළා, ගෙවල් තොරවල් ගත්තා.
ඒ නිසාම මනවශ්‍ය විදිහට වියදම් කරන කෙනෙක් නෙමෙයි. රටට ලෝකෙට පේන නායකාරය වෙලා ලොකුවට වෙඩින් අරගෙන ටික කාලයක් යද්දී ඒ ණය ගෙවා ගන්න බැරි වුණාම ඒකත් ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා ඉතින් චාමට අපි අවශ්‍ය කටයුතු ටික කරමු කියලා මම මාක්ට කිව්වා. ඔහුත් ඒකට කැමති වුණා. අපි නැදෑ කීප දෙනෙකුටත් කියලා බොහොම සාමාන්‍ය විදිහට අපේ වෙඩින් එක ගත්තා. සුභානිට මුලින්ම මාක් දීපු තෑග මතකද? ඔව්, ඇත්තම කිව්වොත් මම ටිකක් විතර රත්තරන් බඩු වලට කැමතියි. ඒක මාක් දැනගෙන හිටියා. ඉතින් මාක් මට මුලින්ම රත්තරන් වලල්ලක් තෑගි දුන්නා. ඉතින් ඒ තෑග අදටත් මගේ ළඟ තියෙනවා. මාක්ට සුභානි මුලින්ම දුන්න තෑග මතකද? මාක් හරි ආසයි ඇඳුම් පැනඳුම් වලට. ඉතින් ඒ නිසා මම එයාට එයා කැමති විදිහ ටී-ෂර්ට් කීපයක්ම අරගෙන දුන්නා. ඇත්ත කියන්න දෙන්නගෙන් වැඩිපුරම කේන්ති යන්නේ කාටද? අම්මෝ, එයාට තමයි වැඩිපුරම කේන්ති යන්නේ. මටත් පොඩ්ඩක් කේන්ති යනවා. හැබැයි එයා මම හිතුවටත් වඩා ටිකක් සැරයි. එයාට කේන්ති ගියාම වචනයයි දෙකයි එයා කියන්නේ. පොඩ්ඩක් සද්දෙන් කොහෙට හරි සද්දයක් දානවා. එයා පුටුවක වාඩි වෙලා හිටියොත් ටිකක් හයියෙන් පුටුව එහාට කරලා යනවා. ඉතින් එහෙම වෙනකොට එයාට කේන්ති ගිහිල්ලා කියලා මම දැනගන්නවා. අපේ ගෙදර කෑකෝ ගහගෙන අපි රණ්ඩු වෙලා නැහැ. මට තරහා ගියපුවාම මගේ මූණ ටිකක් වෙනස් වෙනවා. ඒක මාක් දන්නවා. මම රණ්ඩු වෙලා ගහමරා ගන්න කැමති නැහැ. රණ්ඩු වෙලා ගෙවන ජීවිත ඇත්තටම වැඩක් නැහැ. සුභානි බුද්ධාගමේ, මාක් කතෝලික, ආගම් දෙකට දෙන්නගේ තියෙන ලැබිකම කොහොමද? මම කොහොමත් ආගමට දහමට ගොඩක් නැඹුරුන කෙනෙක්. එයා කතෝලික වුණාට එයා වැඩිපුරම ගෙවලා තියෙන්නේ බෞද්ධ පරිසරයක. ඉතින් ඒ නිසා එයාත් බෞද්ධ ආගමට නැඹුරු වෙලා තියෙනවා. මම විවාහ වුණාට පස්සේ කවදාවත් එයාට පල්ලි යන්න එපා කියලා නැහැ. හැබැයි එයාත් මට බෞද්ධ දහමේ වැඩවලට මට උදව් කරන්න පටන් ගත්තා. එයා මාත් එක්ක පන්සල් යන්න එනවා. අපි බුදු පිළිම පූජා කළා, දාන පින්කම් කළා, නිතරම පන්සල් ගියා. එයා ජයශ්‍රී මහා බෝධිය වඳින්න යන හරි ආසයි. ටික කාලයක් ඉඳලා අපි ජයශ්‍රී මහා බෝධිය වඳින්න යමු කියලා මාවත් එක්කරගෙන යනවා. දෙන්න එකතු වෙලා අලුත් නිර්මාණයක් කරන්න එහෙම බලාපොරොත්තුවක් නැද්ද? එයා නම් දැන් සංගීත කණ්ඩායමේ නැහැ. මගේ වැඩවලට ලේසි නිසාම එයා එවයින් අයින් වුණා. එයා බටහිර සංගීතය කරන කෙනෙක්. බොහෝ කාලයක් රටින් පිට ජීවත් වුණ කෙනෙක්. පිටරට හොටෙල් කීපයක එයා බෑන්ඩ් වල සෙල්ලම් කළා. ඉතින් දැන් එයා ලංකාවේ සංගීත කටයුතු වල නිරත වෙනවා. ටෙලි නාට්‍ය කීපයක සංගීත අධ්‍යක්ෂණය කළා. ඉතින් ඒ වගේම තමයි ඉදිරියේදී මගේ අලුත් ගීතයක් නිර්මාණය කරන්නත් අපි බලාපොරොත්තු වෙන ඉන්නවා. සුභානි දැන් චුටි දියණියකගේ අම්ම කෙනෙක්. ඉතින් ඒ අත්දැකීම ගැනත් කියමු නේද? ඔව්, අපිට අවුරුදු දෙකමාරික දුවෙක් ඉන්නවා. එයා තමයි සාරා. දැන් හරිම සතුටින් අපි තුන්දෙනාම ජීවිතේ විඳිනවා. ඉතින් ඔන්නඔහොම තමයි මාගේ එයාගේ ආදර කතාව අපිට කිව්වේ. මේ ආදර කතාවේ අඩු වැඩිය පොඩ්ඩක් එකතු කරන්න ඕනේ නිසාම අපි මාක් එක්කත් පොඩ්ඩක් ඒ ගැන කතා කළා. මා කොයා ගුවන් යානයේදී එකපාරටම සුභානිට ආදර යෝජනාවක් ගෙනාවේයි. අපි ඒ ගමනේදී ඩුබායි වල දවස් කීපයක්ම වගේ හිටියා. සුභානි වැඩි කතා බහක් නොකර තමන්ගේ පාඩුවේ හිටියා. ඒ ගමන පුරාවටම මම ඒක දැක්කා. ඒ ගමනට තවත් කලාකරුවන් කීප දෙනෙක්ම ඇවිල්ලා හිටියා. හැබැයි අය අතරින් මට සුභානි විශේෂ වුණා. සුභානි අනිත් අයත් එක්ක කතා බහ කරලා විහිළුවෙන් මේ ගමන ගියා. නමුත් අනවශ්‍ය විදිය හැසිරීම් ඒ ගමනේදී සුභානිගෙන් මම දැක්කේ නැහැ. ඉතින් ඒ වගේ හොඳ ගතිගුණයන් වලට මගේ හිත ගියා. මම මේ යෝජනාව ගේන කලින් සුභානි එක කතා බහ කරලා අපි ආශ්‍රය කළා. ඒ කතා බහේදී සුභානි කිසිම දෙයකට හිස උදුම්මවාගෙන කතා කළේ නැහැ. එයා පොළවේ පය ගහලා ඉන්න බොහොම සරල චරිතයක් වුණා. ඉතින් ඒ තමයි මම දැකපු හොඳ ගතිගුණ. ඉතින් ඒ හැර එයා ගායිකාවක් කියලා විතරයි මම දැනගෙන හිටියේ. මේ ගමනට කලින් සුභානි ගැන පොඩ්ඩක් හරි අදහසක් ඔයාගේ හිතේ තිබ්බේ නැද්ද? නැහැ, මම මේ බෑන්ඩ් එකේ ඉන්න කාලෙදී සුභානි කීපු වතාවක්ම සින්දු කියලා තියෙනවා. ඒ වෙලාවේදී අපිට ලොකු කතා බහකට යන්න ලැබුණේ නැහැ. සුභානි මායිකට ගියපු පිටරට සංචාරයේ තමයි මේ ගමන. හැබැයි තින්නේ ගමනෙන්න මගේ හිත සුභානි ළඟ නැතර වුණා. බිරිඳක් මවක් විදිහට සුභානි දරන වගකීම් ගැන අද මාක්ට හිතෙන්නේ කොහොමද? ඇත්තටම සුභානි කියන්නේ ඉතාම හොඳ බිරිඳක්. එයාව දැකපු පළවෙනි දවසේ මගේ හිතේ මවාගත් ප්‍රතිරූපයට වඩා දසගුණයකින් එයා සැබෑ බිරිඳක්. අම්ම කෙනෙක් විදිහට ගත්තොත් එයා දරුවට විතරක් නෙමෙයි මටත් එයා අම්ම කෙනෙක්. ඉතින් එයා අපි දෙන්නටම හරි ආදරණීය මවක්. සුභානි එක දරුවා එක්ක මේ ගත කරන ජීවිතය ගැන මාක්ට අද මොකද හිතෙන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි. මගේ ජීවිතේ වැඩි හරියක්ම ගෙවුනේ බෑන්ඩ් එකත් එක්ක. ඒ වගේම පිටරටවල බෑන්ඩ් එක තමයි මම වැඩිපුරම ගත කළේ. 2017 අවුරුද්දේදී අවසන් වතාවට මට රට ගිහින් ඇවිත්
මගේ රැකියාවේ තියෙද්දිත් මම දරුවා නිසා ලංකාවෙන් අතර වුණා. ලොකු වැටුපකට මම මේ රටේ බෑන්ඩ් එකක සේවය කරද්දිත් මම ඒකට ගියේ නැහැ. මුදලට වඩා මට මගේ දරුවා වටිනවා. ඉතින් චුටි දුවගේ හුරතල් වයසදී එයත් එක්ක වගේම සුබානිත් එක්ක ගෙවෙන මේ ජීවිතයට මම හරිම ආදරේ කියලායි ඔහු සෙනෙහිබරව පවසලා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ facebook පිටුවට පිවිස අපව like කිරීමට දමතක් කරන්න එපා.